ක්‍රිස්තුස් වහන්සේ තුළම ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි අපි ලැබෙන ඉරුදින ශ්‍රදහාත්ම මංගල්‍ය ඉතින් අපි පසුගිය දින කිහිපේ පුරාවටම කුරුස දහන මෙහෙය තුළ අපි සූදානම් වුණේ මේ ශ්‍රදහාත්ම මංගල්‍යයටයි දැන් මේ අවසාන දිනේ අද ඉතින් අපි අද මෙහි ආරම්භයේදීම ඒෂුදු ත්‍රිත්වයට අපිව බාර කරමු ඒෂුදු ත්‍රිත්වික ආලේපණයට අප හැම කෙනෙක්ගේම ජීවිත අප පවුල් විශේෂයෙන්ම අපේ දේශය අපි බාර කරමු සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේව අප මැදට කැඳවාගෙන අපි මේ ත්‍රිත්වික নমස්කාරයට පිවිසෙමු Devu Atmayanan Vahansa Apa Sam Parishuddha Karanda Ubage Shuddhatma Spirituin Ubage Shuddhatma Spirituin Apa Samalepa Karanna Apa Sama Alepa Karanna Apa Deshaya Alepa Karanna Atmayanan Vahansa Sama barai uba dattata Aba sama barai uba dattata Apa leda roga barai uba dattata Ubage Amila Sri Rudhirayan Ubage Amila Sri Rudhirayan Apa Sama Swapat Karanna Apa Sama Swapat Karanna Shudavu Swamin Vahan Shudavu Swami Vahansa
أبا بيانن وهنس أبا بيانن وهنس أب سم باراي أب دات أب سم අප පවුල් බාරයි ඔබ දැත්තට අප පවුල් බාරයි ඔබ දැත්තට අප අනාගතය බාරයි ඔබ දැත්තට ඔබගේ දිව්‍ය සංරක්ෂණයෙන් ඔබගේ දිව්‍ය සංරක්ෂණයෙන් අප දේශය ආරක්ෂා කරන්න ඔබ දේශය ආරක්ෂා කරන්න අප පියාණන් වහන්ස ස්වාමින් වහන්ස සුදෙවු ස්වාමින් වහන්ස සුදෙවු ආත්මයානන් වහන්ස ශුද්ධ ත්‍රිත්වයම දැන් අපත් එක්ක බලගතු ලෙස වැඩ සිටින මේ මොහොතේ උන්වහන්සේ අපිට මහා බලගතු පොරොන්දුවක් දුන්නා. ඒ පොරොන්දුව තමයි ශුද්ධාත්මයන් වහන්සේ එවන බවට. උන්වහන්සේ ඔවුන් පිට හුස්ම හෙලා ශුද්ධාත්මයන් වහන්සේ පිළිගන්න අපොස්තුලවරුන්ට පැවසුවා. ඔවුන්ගේ සියලු බිය සැක සංකා දුරවෙලා මෙන්න ශුද්ධාත්ම බලයෙන් පිරෙන්නට පටන් ගත්තා. ශුද්ධාත්ම වරප්‍රසාදවලින් පිරෙන්නට පටන් ගත්තා. එනිසාද දවසේදී ස්වාමීන් වහන්සේට අපි ස්තුති කියමු. ඒ ශුද්ධාත්ම වරප්‍රසාදය නිරන්තරයෙන්ම අපේ ජීවිතවලට එනවා. ඒ ශුද්ධාත්මයන් වහන්සේගේ වරප්‍රසාදයයි අපිව ශක්තිමත් කරන්නේ. ඒ ශුද්ධාත්මයන් වහන්සේගේ වරප්‍රසාදයයි අපිව බලවත් කරන්නේ, අපිව සුවපත් කරන්නේ. අද දවසේදී ස්වාමීන් වහන්සේට මෙසේ ස්තුති කියනවා, ප්‍රශංසා කරනවා. ලැබුණු වරප්‍රසාදවලට දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය. දිව්‍ය ගැලවුම් කරුවානනි, මාගේ පුතා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී වසර ගණනාවක් ගත වුවත් එම ඇබ්බැහි වීම කිසිදු ආකාරයකින් නතර කර ගැනීමට නොහැකිව අප පවුල බොහොම අසරණව සිටි අවස්ථාවේ මා පියතුමා හමු වී පුතාගේ සියලු කාරණා පැවසූ පසු පියතුමා ඔහුගේ හිස මත ශ්‍රී කුරුසිය තබා ඔබ වහන්සේගේ අමිල ශ්‍රී කුරුසියේ තබමින් බොහොම බලගතු ලෙස යාඥා කළා. ඉන් පසු සුද්ධෝපය 14ක් කරන ලෙස කීවා. අප පියතුමා පැවසු ආකාරයට
සුදෝපය 14ක් කරනවා සමගම සම්පූර්ණයෙන්ම පුතා මද්‍රව්‍යයෙන් නිදහස් වුණා. Praise the Lord. 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 දිවස ප්‍රසාද වහන්සේ තුල ජීවමානව වැඩ සිටින ආදර ජේසුනි මා ලබා දී ඇති මුදල ආපසු ලබා ගැනීමට නොහැකි වීම නිසා මා පියතුමා හමු වී යාඥා කළා. ඉන්පසු සති දෙකක් ඇතුළත එම මුදල ආපසු ලැබුණා. ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති ප්‍රශංසා වේවා. දිව ගැලවුම් කරුවානනි පසුගිය දින පැවති දියණියගේ විවාහ මංගල්‍ය කටයුතු සාර්ථක කර ගැනීමට ලැබුණා. ඒ නිසා ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති. මා බලවත් කරන්නව දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය. දිව වෛද්‍යවරයාණනි මගේ දරුවන් විදේශගතව එහි නිවසක් සොයා ගැනීමට නොහැකිව බොහෝ මාසනව සිටි අවස්ථාවේ මා පෞද්ගලික ආශිර්වාදයන්ට පැමිණ දරුවා වෙනුවෙන් පියතුමා හමු වී යාඥා කළා. ඉන්පසු සතියක් ඇතුළතදී ඒ නිවසක් ලැබුණා. ඔබ වහන්සේ කළ මේ ප්‍රාතිහාර්යයට ජේසුනි ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති. ඒ සමගම විදේශගතව සිටින මවක් නිරන්තරයෙන් මමට අය කතා කරමින් යාඥා පිටේ ඉල්ලා සිටියා. පාදයේ ඇති වී තිබෙන ආබාධිත තත්වයක් නිසා ඉතින් ස්වාමීන් වහන්සේ අයව ස්පර්ශ කරලා සම්පූර්ණයෙන්ම නිදහස් කර තිබෙනවා. උන් වහන්සේට අද දවසේදී ස්තුති කරන්නට කිව්වා. අපි ස්වාමීන් වහන්සේට ස්තුති කියමු, ප්‍රශංසා කරමු. Praise the Lord. Praise the Lord. Prasansa veva. Prasansa veva. Mahime veva. Mahime veva. Hallelujah. Hallelujah. Praise the Lord. Praise the Lord. Praise the Lord. Praise the Lord. Shuddhaatmayanani vadinna pavita. ජීවමාන ජේසුයි මව සුව කළේ මට සුවය දුන්නේ. උන් වහන්සේ මව ස්පර්ශ කළේ. ජීවමාන ජේසු ජීවමාන ජේසු ජීවමාන ජේසු Me
the Lord. Praise the Lord. Praise the Lord. Shuddhatmeni obamage jeevayai jeevayai shaktiyai shaktiyai samada obamage divimage alokayai navapanam navapanam mata demin nitharama sarasana Sayada yakayano obamai nirantare Be prashansa prashansa Be prashansa prashansa Be prashansa prashansa Be prashansa Praise the Lord. Prashansa. Praise the Lord. Prashansa. Praise the Lord. Prashansa. Yesuge Sri Vachanayi Mata Jeevitaye Dunne Mata Aalokaye Dunne మావ వినస్కలే మావ సోకలే యేసుగే శ్రీ వచనే యేసుగే శ్రీ వచనే యేసుగే శ్రీ వచనే మట దివ్య దున్నా Jesu Jesu ke sri vachane Jesu ke sri vachane Jesu ke sri vachane Jesu mava venas kala Praise the Lord. Praise the Lord. Praise the Lord. ලෙඩන්දේ මම වැතරිලා ඉද්දී උන්වහන්සේ මට සුවය දුන්නේ පාපේ මම ඉරවලා ඉද්දී මව නිදහස් කළේ උන්වහන්සේ ඒ ස්වාමීන් වහන්සේට අපි ස්තුති කියමු ලෙඩන්දේ මා වැතිරි අන්ත අසරණ වී සිටි මා සොය ඇවිදින් වහන්සේ ශුද්ධාත්මයෙන් මගේ ශක්තියයි
مگه جیوی آئی شداد منی اوب ما اے جیوی آئی جیوی آئی شکتی آئی شکتی آئی سمدا اوب ما اے دیوی ما اے آلوکی نو پانا نو پانا مٹ دیمی مٹ නිතර මා සනසන සහයදා යකයානෝ ඔබමයි නිරන්තරේ වියේ ප්‍රශංසා ප්‍රශංසා වියේ ප්‍රශංසා ප්‍රශංසා වියේ ප්‍රශංසා ප්‍රශංසා Praise the Lord. 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 Presanza viva. Presanza viva. Presanza viva. Premanteni, me maha presanza vatula. Sudahat meran mahanse ungakhaiva nidahas kala. Shalya karmayanta bahajane vimata sitinaya. Vagema vaidyavarunata soyagata nohaki leda roga un mahanse anavarane karana dinnata patanga. වගේම දරුවන් නොමැතිව දරුවන් අපේක්ෂාවෙන් සිටින අයට ස්වාමීන් වහන්සේ සුද්ධ ආත්මරන් වහන්සේ බලාපොරොත්තුවක් දෙනවා මේ මහා ප්‍රශංසාව තුළ Praise the Lord. 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 Praise the ස්වාමීන් වහන්සේ ඔබ සමග වෙනසේක්වා ඔබ සමගද වෙනසේක්වා සුවිශේෂක සුදවර ජෝහන්තුමන් විසින් ලියා තිබෙන දේ වාක්‍ය නම් මෙසේය ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා මෙසේ ඕන් ආහාර වැළඳ පසු ජේසුස් වහන්සේ සීමොන් පේදුරට කතා කොට ජෝහන්ගේ පුත්‍ර වූ සීමොන් මොන්ට වඩා ඔබ මට ප්‍රේම කරන්නේ හිදයි ඇසුසේක. ඔව් එසේය ස්වාමිනී. මා ඔබට ප්‍රේම කරන බව ඔබ දන්නාසේකයි පිළිතුරු දුන්නේ. උන් වහන්සේ මාගේ බැටළු පැටවුන් පෝෂණය කරන්නයි ඔහුට වදාළසේක. නැවත දෙවන වරත් ජොහන්ගේ පුත්‍ර වූ සීමන් ඔබ මට ප්‍රේම කරන්නේ හිදයි ඔවුන්ගෙන් ඇසුසේක. ඔහු එසේය ස්වාමිනී. මා ඔබට ප්‍රේම කරන බව ඔබ දන්නාසේකයි පිළිතුරු දුන්නේ. උන් වහන්සේද මාගේ බැටළුවන්ගේ එඬේරාවන්නයි වදාළසේක. උන් වහන්සේ තුන්වන වරටත් ඔහුට කතා කොට ජොහන්ගේ පුත්‍ර වූ සීමොන් ඔබ මට ප්‍රේම කරන්නේ හිදයි ඔහුගෙන් ඇසුසේක. තුන්වන වරටත් මට ප්‍රේම කරන්නේ හිදයි ජේසුස් වහන්සේ තමාගෙන් ඇසූ බැවින් පේදුරු ශෝක වී ස්වාමිනී ඔබ සියල්ල දන්නාසේක මා ඔබ වහන්සේට ප්‍රේම කරන බව ඔබ දන්නාසේකයි කීය මාගේ බැටළුවන් පෝෂණය කරන්නයි ජේසුස් වහන්සේ උට වදාළසේක ඒකාන්තයෙන්ම මම ඔබට කියමි ඔබ තරුණ වියෙහි ඔබගේ ඉඟටිය බැඳගෙන කැමැති කැමැති තැන්වල ඇවිද්දෙහිය එහෙත් ඔබ මාළු කල ඔබ යත දිගු කරන්නෙහිය වෙන කෙනෙකු ඔබේ ඉඟටිය බැඳ ඔබ කැමැති නැති තැනකට ගෙන යනු ඇතයි වදාළසේක ඔ කෙබඳු මරණයකින් දෙවියන් වහන්සේ ගෞරවයට පමනුණු ඇද්දයි හඟවනු වසුන් වහන්සේ මෙසේ වදාළසේක ඉක්බිති මා අනුව එන්නයි නැවතත් වදා ඔහුට කීසේක සම්විධානන් වහන්සේගේ ගැලවීම දායක සභාරංචන මෙසේය ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා
سريدني سبرش كلمن مغتر جينا سام بدنا سبتنا جينا سام ستولي سودا بلين بريتي ريما سودا ستنور وبكيري ريما وبتعسي لبي ක්‍රිස්තුස් වහන්සේ තුල ම ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි අපි ප්‍රේම කරනවායි කියලා ඒ ප්‍රේමය වචන වලට විතරක් සීමා කරනවා නම් ඒ ප්‍රේමය ඇති වැඩක් නැහැ ප්‍රේමය කියන්නේ හැමතිස්සෙම ක්‍රියාවක් එක්ක සම්බන්ධ වෙලා තියෙන දෙයක් ඒක සිතවිල්ලක් විතරක් නෙමෙයි ඒක හැඟීමක් විතරක් නෙමෙයි දැනීමක් විතරක් නෙමෙයි ප්‍රේමය කියන්නේ ජීවිතයක් ඒ ක්‍රියාවක් ඒදී අපිට පළමුවෙන්ම පෙන්වුම් කළේ දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේගේ ප්‍රේමය උන් වහන්සේ පළමුවෙන්ම පෙන්වුවේ උන් වහන්සේගේ හැඩය උන් වහන්සේගේ ස්වරූපය මනුෂ්‍යයාට දීලා දේව ගතිය දුන්නා මනුෂ්‍යයාට හැබැයි මිනිසා දෙවියන් වහන්සේට ප්‍රතිප්‍රේම දැක්ුවේ නැහැ දෙවියන් වහන්සේට අකීකරු වුණා දෙවියන් වහන්සේට විරුද්ධව ගියා අවසානයේ මේ මහා ප්‍රේමයානන් වන දෙවියන් වහන්සේගේ දේව සම්මුඛයෙන් නිරපල දමන ලැබුවා දෙවියන් වහන්සේගේ දෙවැනි උත්සාහය තමයි ජෝන්තමාගේ සුභාරංචිය අපිට තුන්වැනි පරිච්ඡේදයේ පෙන්වුම් කරනවා දෙවියන් වහන්සේ ලෝකයට කොතරම් ප්‍රේම කළාද කියනොනම් උන් වහන්සේගේම ඒක ජාතක පුත්‍රයාණන් මේ ලෝකයට එවනවා ඒ තමයි දෙවියන් වහන්සේගේ තරම පෙන්නනවා පළමුවෙන් උන් වහන්සේගේ ස්වරූපය මනුෂ්‍යයාට දුන්නා ඒ මනුස්සය ආරක්ෂා කරගත්තේ නැහැ. දෙවනුව දෙවියන් වහන්සේගේ ස්වරූපය දරපු උන් වහන්සේගේ පුත්‍රයාණන් පිලිපිලිපියේ 2:7 අපිට කියනවා. උන් වහන්සේ දෙවියන් වහන්සේගේ ස්වරූපය දරුව නමුත් ඒ දේව සමානාත්මතාවය තමන් විසින් බදාගෙන තබා ගත යුතු වස්සෝකයි නුසිතා එය ඉවතලා සේවකගේ ස්වරූපය ගැන මනුස්සෙක් බවට පත් වුණා. දැන් මේ ප්‍රේමේ තරම කොහොමද කියලා ජේසුස් වහන්සේ පෙන්වුවේ ක්‍රියාවෙන්. උන් වහන්සේ පහත් වී කීකරු සේක කුරුසියේ මරණය දක්වා උන් වහන්සේ පහත් වී කීකරු සේක. ඒ කියන්නේ උන් වහන්සේ ජීවිතය අපිට ජීවිතය දෙන්නට තරම් උන් වහන්සේගේ ප්‍රේමය අති මහත් බලගත් වුණා. ඒ ප්‍රේමයානම් තමයි දැනුත් අපිව ජීවත් කරන්නේ මේ සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ ඒ උන් වහන්සේගේ කුන්දේශ විරහිත ප්‍රේමයේ සංකේතයයි. තවමත් අපිට සුවය දෙන්නේ ඒ සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේ බලන්න ජේසුස් වහන්සේ අහනවා පේදුරුතුමාගෙන් පේදුරු නුඹ මට ප්‍රේම කරනවාද do you love me පේදුරු දුන්නේ හරි අමුතු උත්තරයක් සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙක් පුංචි දරුවෙක් හරි අහපුවම කියන්නේ ඔව් කියන උත්තරේ කියන්නේ පේදුරු දුන්න උත්තරේ මම ඔබ වහන්සේට ප්‍රේම කරන බව ඔබ වහන්සේ දන්නවා කියලා. නමුත් ඔහු කෙලින් උත්තරයක් දුන්නේ නැහැ
මම ඔබ වහන්සේට ප්‍රේම කරනවා කියලා. සමහර විට හිතේ කුකුසක් තියෙන්නට ඇති. මොකද තුන් වතාවක්ම මම මගේ ස්වාමීන් වහන්සේව දන්නේ නැහැ කියලා ප්‍රතික්ෂේප කළා. මම කොහොමද කටක් කරලා කියන්නේ මම ඔබ වහන්සේට ප්‍රේම කරනවා කියලා. එතකොට ජේසුස් වහන්සේ මොකද කියන්නේ? මාගේ බැටළු පැටවුන් පෝෂණය කරන්න. දැන් මෙන්න කාර්යයක් බාර දෙනවා. හරි, ඔබ මට ප්‍රේම කරනවා නම් මෙන්න මේ දේ කරලා පෙන්නන්න. දෙවෙනි වතාවට අහනවා උන්වහන්සේ, පේදුරු ඔබ මට ප්‍රේම කරනවාද කියලා. දෙවෙනි පාරත් පේදුරු කියන්නේ මොකද්ද? ඒ කිව්වෙත් නැහැ. මම ඔබ වහන්සේට ප්‍රේම කරනවායි කියලා කිව්වේ නැහැ. දෙවෙනි පාරත් කිව්වේ මොකද්ද? මම ඔබ වහන්සේට ප්‍රේම කරන බව ඔබ වහන්සේ දන්නවා. දෙවියන් වහන්සේ දන්නෝ හැම දෙයක්ම. ඒකෙන් වැඩක් නැහැ. මගේ ප්‍රතිචාරය මොකද්ද? මගේ ක්‍රියාව මොකද්ද? එහෙමනම් මම ක්‍රියාවෙන් මොනවද කරලා පෙන්නන්නේ? ඒක තමයි වැදගත් වෙන්නේ. උන්වහන්සේ කියනවා පේදුරට, මාගේ බැටළුවන්ගේ එඬේ රවන්න. ඊට පස්සේ මෙන්න දැන් එහෙමනම් ක්‍රියාවක් බාර දුන්න කරලා පෙන්නන්න. එහෙනම් මට ප්‍රේම කරනවා නම් කරලා පෙන්නන්න. ඊට පස්සේ තුන්වෙනි වතාවරත් අහනවා, නුඹ මට ප්‍රේම කරනවාද කියලා. නැවතත් පේදුරු කිව්වේ නැහැ මම ඔබ වහන්සේට ප්‍රේම කරනවායි කියලා. එතකොටත් කිව්වේ මම ඔබ වහන්සේට ප්‍රේම කරන බව ඔබ වහන්සේ දන්නවා. එහෙනම් උන්වහන්සේ කියනවා මාගේ බැටළුවන් පෝෂණය කර. අද අපි හැම කෙනෙක්ම ජේසු මේ ප්‍රශ්නය ඔබෙන් මගෙන් අපේ හැම කෙනාගෙන් අහනවා. අද අපේ රට මහා බංකොලොත් රාජ්‍යයක් බවට පත් වෙලා තියෙද්දි උද්ධමනය 120 ගණනකින් ඉහළට ගිහිල්ලා තියෙද්දි හැම කෙනෙක්ගෙන් අහනවා, ඔබ සැබවින්ම මේ දේශයට ආදරය කරනවාද? පළමුවත් මගේ රට, දෙවනුවත් මගේ රට, තෙවනුවත් මගේ රට කියලා හරියන්නේ නැහැ කරලා පෙන්නන්නට. ඒ දේ කරලා පෙන්නන්නට බැරි නම්, ඒ දේ කළා නම් පළමුවත් මගේ රට, දෙවනුවත් මගේ රට, තෙවනුවත් මගේ රට කියලා මේ දේශයට ආදරය කළා නම් අද මේ දේශය මේ වගේ බංකොලොත් රාජ්‍යයක් බවට පත් වෙනවද නැහැ? හරි, ඒගොල්ලෝ ප්‍රේම කරලා තියෙන්නේ කාටද? තමුන්ටයි. මේ දේශයට නෙමෙයි, මේ දේශයට නෙමෙයි. අද ඉතාමත්ම අවදානම් තත්වයකට පත් වෙලා තියෙන්නේ. ඔබේ ගෙදර ඉඩකඩ නැත්තම් ප්ලාස්ටික් උරයක් හරි අරගෙන එළවලු පැලයක්, මිරිස් පැලයක් හිටව ගන්න, මඤ්ඤොක්ක පැලයක් බතල දණ්ඩක් හිටව ගන්න. මාත් පටන් ගන්නවා, එක පටන් අරගෙන තියෙන්නේ. ඉදිරියේදී අපිට කොච්චර සල්ලි තිබුණත් ඒ සල්ලි දීලා ගන්න දේවල් නැති වෙන කාලයක් එනවා. මට මතකයි අපි පුංචි කාලේ තිබුණා ආහේර ආහාර අගහිඟයක් තිබුණා, අහේනියක් තිබුණා. එහිදී සියල්ලටම කිව්වා වගා කරන්න කියලා. වගා සංග්‍රාමයක් ආරම්භ කළා. මට මතකයි එතකොට මම ඉස්කෝලේ යන කාලේ ගෙදර වත්තේ හිටවලා තිබුණා. ලොකු වත්තක් නෑ, පුංචි භූමි ප්‍රදේශයක් තිබුණේ.
ඒක ගොඩක් දේවල් හිටවල තිබුණ මං පිරමීඩයක ආකාරයට හදලා ඒකේ පැල ಜಾති මිරිස් පැලද හැම ಜಾතියම පැල හිටවල තිබුණා ඊට පස්සේ ඒවා බලලා ඒ වලට තෑගි දුන්නා මට තෑගි හම්බුන්නේ නැහැ නමුත් ලොකුම තෑග්ග තමයි සල්ලි දීලා එළවලු ටිකක් ගත්තේ නැහැ මිරිස් කරලක් ගත්තේ නැහැ ඒ විතර වත්තෙන් තමයි පල්ලෙහා වත්ත තිබුණා ඒ වත්තේ කෙසෙල් හිටෙව්වා මඤ්ඤොක්ක හිටෙව්වා පොල්ලෙලි ටික ගිහිල්ලා වෙලේ වතුරට දාලා ඒවා පෙඟුණට පස්සේ ගෙදරට ගෙනල්ලා තලලා කොසු හැදුවා ලනු ඇඹරුවා ඒ වලින් තමයි ඉරටු ටික අරගෙන ඉදල් හැදුවා කිසි දෙයක් මිලදීලා ගත්තේ නැහැ මට තාම මතකයි ඒවා ඒ විදිහට අපේ රට දිගටම ගොඩනැගිලා ආව නම් අද මේ දේශය මහා පුදුමාකාර ලෙස ස්වයංපෝෂිත රාජ්‍යයක් 77න් පස්සේ විවෘත ආර්ථිකයක් ගෙනල්ලා හැම දෙයක්ම විදේශ රටවලින් මේ රටට එන්නට පටන් ගත්තට පස්සේ අබින්කෑව වගේ මත්ද්‍රව්‍ය දුන්නා වගේ වැඩක් තමයි උනේ මිනිස්සු ඒකට ඇබ්බැහි වුණා කම්මැලි වුණා හැම දෙයක්ම මිලදී ගන්නට පුරුදු වුණා ඊට පස්සේ මිනිස්සු පුදුමාකාර ලෙස ආත්මార్థකාමී කළා මේ දේශයට ආදරය කරන ජනතාවක් නෙමෙයි මේ දේශය හූරා කන ජනතාවක් බවට පත් කළා එතනදී පුරෝගාමීව කටයුතු කළේ දේශපාලනය කරන අය තමයි ඉහළම තැන්වල ඉඳලා පහළම තැන්වලට වෙනකන් හොරා කෑම ආරම්භ කළා අද බංකොලොත්ම රාජ්‍යයක් බවට පත් වෙලා තියෙනවා ස්වාමීන් වහන්සේ පේදුරුගෙන් අහනවා ඔබ මට ප්‍රේම කරනවාද ප්‍රේම කරනවා නම් කරලා පෙන්නන්න අද අපිට එඬේරෙක් නැති තත්වයට පත් වෙලා තියෙනවා දක්මක් තියෙන එඬේරෙක් නැති තත්වයට පත් වෙලා තියෙනවා ඔලුගෙටි දවස ගානේ මාරු වෙනවා එහෙන් මෙහාට පනිනෝ මෙහෙන් එහාට පනිනෝ ගිමි සංස්කෘතියක් ඇති කරලා තියෙනවා තාම රට එතනයි තවත් පල්ලෙහාට යනවා තාම අපිට මේක දැනුනේ නැහැ. තව ඉස්සරහට දැනෙන්නට පටන් ගන්නවා. තව ඉස්සරහට ගෙදර උයලා තියෙන බත් මුට්ටිය උස්සගෙන යන තත්වයකට පත් වෙයි ඒ තරමටම හොරු බෝ වෙයි. මිනිස්සුන්ට කන්න නැතුව ගියාම ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති කොට් මොරිසන් මහතා මේ ළඟදී එතුමා තම දුරෙන් අයින් වුණා. ඒ කාලේ ඉවරයි. ඔහු අයින් වුණා. අයින් වෙනකොට ඌ ලස්සන කතාවක් කෙරුවා. ඌ ගත්තේ ඒ වෙලාවේ ඔහු තමුන්ගේම දුරකථනය අරගෙන ඒ කියන්නේ ඔහුගේ දුරකථනේ සුදෝ බයිබලය තිබුණා. ඒ ඇප් එක තියෙනවා ඔහු ළඟ. ඌ මොකද කරුවේ? හබකුක් කියන දිවසෝරයාගේ පොත අරගත්තේ. හබකුක්. ඔබ අහලා ඇති සුදෝ බයිබලයේ පුරාණ ගිවිසුමේ තියෙන දිවසෝරෙක් හබකුක් කියලා. ඒ දිවසෝරයාගේ පොතේ තුන්වෙනි පරිච්ඡේදයේ දාහතේ 18-19 ඔහු ඒ මුළු අමාත්‍ය මණ්ඩලයේ ඉස්සරහම සිළු දෙනා ඉස්සරහම ඔහු බයිබලයේ ඒ හබකුක් දිවසෝරයාගේ පොතේ මේ කොටස කියවනවා. ඔහුගේ සමුගැනීමේ කතාව ඒක තමයි. මිනිස්සුන්ව උසගැන්වුවේ නැහැ. මුළු රටම ගිනි තියලා ගියේ නැහැ. ආවේග අවුස්සලා ගියේ නැහැ.
ඔහු අතරගත්තේ මොකද්ද? කොට් මොරිසන් ඔහු අතරගත්තේ සුද්ධ බයිබලයයි. සුද්ධ බයිබලය අරගෙන ඔහු කියනවා මෙන්න මෙහෙම. හබකුක් 3:17 අත්තික්කා ගස පල නොදරුවත් මිදෙවැල් වල පළදාව නොතිබුණත් ඔලු ගසේ පල හට නොගත්තත් කෙත්වලින් අස්වැන්නක් නොලැබුණත් ගාලෙන් බැටරු රැළ නැති වී ගියත් ගවහලේ සියල්ල හිස් වී ගියත් සමිඳුන් කෙරෙහි මම ප්‍රීතිවන්නෙමි. මාගේ ගැලවීමේ දෙවිඳුන් කෙරෙහි මම ප්‍රීති ප්‍රමෝදවන්නෙමි. දෙවි සමිඳාණු මාගේ ශක්තිය වේ. මාගේ පාද මුවකුගේ පාදමෙන් ශීඝ්‍ර කරන සේක. උස් තැන්වල ඇවිදින්නට සලස්වන සේක. බලන්න මොන තරම් අධ්‍යාත්මයක් තියෙන්නට ඕනෙද මෙහෙම දෙයක් කියන්න. මේ රට බෞද්ධ රටක්. මේ රට අනිවාර්යයෙන්ම පාලනය කරන්නට ව්‍යවස්ථාවට අනුව බෞද්ධ නායකෙක් තමයි පත් වෙන්නට. ඒ වගේ සමුගන්න මොහොතක ධම්මපදයෙන් ගාථාවක් අරගෙන කියලා සමුගත්ත නම් මොනතරම් ලස්සනද? ඒකට ගැළපෙනම ගාථාව තමයි ආරෝග්‍ය පරමාලාභ විශ්වාසනම් පරමඥාති සන්තුට්ටි පරමන් දනං නිබ්බාණම් පරමන් සුඛං. ඔන්න ඔය දේ කියලා සමුගත්ත නම් මොනතරම් ලස්සනද? මෙතෙන්ට තමයි අපි අවශ්‍ය කරන්නේ අධ්‍යාත්මයක්. අපේ දේශයට අවශ්‍යයි අධ්‍යාත්මයක්. මේ දේශය අපිට තවත් විනාශ කරන්නට බෑ. මේ දේශයට අවශ්‍යයි අධ්‍යාත්මයක් තියෙන මිනිස්සෙක්ව. හොරෙක්ව නෙමෙයි, තක්කඩියෙක්ව නෙමෙයි, ආධ්‍යාත්මයක් තියෙන කෙනෙක් අවශ්‍යයි මේ දේශය ගොඩ ගන්නට. කොරියාව බලන්න. කොරියාව අපේ රටටත් වැඩිය පල්ලැහැ තත්ත්වයකට වැටුණා. මිනිස්සුන්ට කන්න නැතුව ගියා, අඳින්න නැතුව ගියා. ඒ රටේ මිනිස්සු මොනවද කෙරුවේ? අන්තිමට කන්න දෙයක් ඉතුරුනේ නැහැ. කරපොත් වල්ලගෙන කෑවා, හුණන් වල්ලගෙන කෑවා, ගැරඬින් වල්ලගෙන කෑවා, සත්තුන්ව බල්ලන්ව පූසන්ව මරාගෙන කෑවා. කන්න දෙයක් නැතුව. පස්සේ සල්ලි තියෙන අය, ඒ අය තමුන්ගේ සල්ලි ගෙනල්ලා දුන්නා. කමන්නේ අපි බඩගින්නේ ඉඳලා හරි මේ රට අපි ගොඩනගන්නම් කියලා. මොද කොරියාව මොනතරම් තත්වයකට පත් වෙලා තියෙනවද? නේපාල් රාජ්‍ය අරගෙන බලන්න. ඩුබායි රාජ්‍යයේ රජු මේ ළඟදී ඔහු මියදුනා. ඒ රටේ ජනතාව සති ගණන් හඬා වැළපුණා ඔහු නිසා. ඔහුගේ තිබිච්ච විශේෂත්වය තමයි, ෂේක් මොහොමඩ්ගේ තිබිච්ච විශේෂත්වය තමයි, ඔහු යම්කිසි ක්‍රියාවක් කරන්නට ඉස්සෙල්ලා ගෙදර ඉන්න සේවකයාගෙන් පවා උපදේශයක් ගන්න තියෙනවා නම් ගන්නවා. මට මතකයි මම 1990 ගණන්වල මුල් දශකේ 90 දශකේ ඩුබායි රාජ්‍යයට ගියා. ගියාම හෝටල් දෙක තුනක් විතරයි තිබුණේ තනිකරම කාන්තාරේ. බලන බලන හැම තැනකම කාන්තාර. ඊට පස්සේ අවුරුදු 10කට විතර වගේ පස්සේ ගියාම මට හිතාගන්න බැරුව ගියා. ඒ රට ගොඩනැගිලා තිබිච්ච හැටි, මම ඉන්නකොට ලොකු වර්ෂාවක් ආවා ඒ රාජ්‍යයේ. පැය ගාණක් වැස්සා. වැස්ස ඉතරයි මුළු පාරවල්ම යට වුණා. වාහන නතර කරලා තිබුණා පැය කහමාරක් විතර යන තැන්වලම. සයිරන් ගහගෙන ආවා බවුසර් වගේක්. පාරේ වතුර කාණු දාලා නැහැ. වතුර ඔක්කොම එකතු වෙනවා. ඒ එකතු වෙච්ච වතුර ටික ඔක්කොම බවුසර් වලින් අරගෙන ගියා.
ඒව පිරිසිදු කරලා මිනිස්සු ගන්න. අපේ රටෙන් ගෙනියන මේ කොහුබත් ඒකෙන් ගඩොල් හදලා වටේට තියලා ඒ මැද්දේ පැල හිටවලා පැය 24ම වතුර බින්දුව බින්දුව වැටෙන්නට සලස්සලා ලොකු වනාන්තර හදලා තියෙනවා. මාව ගෙනිච්ච ලොකු වනාන්තරයක් පෙන්වන්නේ ඒ වනාන්තරේ සම්පූර්ණයෙන්ම තිබුණේ අපේ රටේ තියෙන බෝගස්, නාගස්, නුගගස් මේ වලින් මේ මිනිස්සු වනාන්තර හදලා. ග්‍රීන් හවුසස් වල ඔක්කෝම අවශ්‍ය කරන රටට අවශ්‍ය කරන එළවලු වගා කරලා හැම දෙයක්ම තියෙනවා. පිටරටවල් වලට අපඩයටත් කරනවා. ඒ අය රටට ආදරය කරපු අය. තමුන්ට වඩා, තමුන්ගේ පවුලයට වඩා දේශයට ආදරය කරපු අය. එහෙනම් අපි ආඥා කරන්නට ඕනේ ජේසුස් වහන්සේ මේ පේදුරුට බාර දුන්නු මේ බාරය අද අපේ දේශයටත් බාර දෙනවා. බැටළු පැටවුන් පෝෂණය කරන්න, බැටළුවන්ට ඉඩේ රවන්න, බැටළුවන්ව පෝෂණය කරන්න. අන්න එහෙව් පෝෂණය කරන්නට පුළුවන් ඉඩේරෙක් වෙල්ලලා අපි දෙවියන් වහන්සේට මොරගසමු. අපි සුද්ධ ආත්මයන් වහන්සේට අපි මොරගසමු. හැම කෙනෙක්ම නැගිට සිටින්න මේ මොහොතේ. අපි කියමු සුද්ධ ආත්මයන් වහන්සේට ජීවනයේ හුස්මෙන් පුරවන්නට කියලා අපි හැම කෙනෙක්වම. උන් වහන්සේගේම ජීවනයේ හුස්ම දෙන්න. එදා සෙනාකුළු භෝජන ශාලාවට ආවේ සියලු දෙනාම ආවේ 120 දෙනෙක් හිටියා. එතන දේව අම්මත් එක්ක, දේව මාතාවන් වහන්සේත් එක්ක සියලු බලාපොරොත්තු නැති වෙච්ච අය හිටියේ. තමුන්ගේ ඉඳේරා නැහැ දැන්. තමුන්ව මෙහෙවන්න කෙනෙක් නැහැ. කිසිම බලාපොරොත්තුවක් නැහැ. සියලු ශක්තියින් හීන වෙලා ගිහිල්ලා ධෛර්යයක් තිබුණේ නැහැ. කතා කරන්න බය හිටියේ. දොරවල් වහගෙන හිටියේ. ජේසුස් වහන්සේ කිව්වා වගේ ජීවනයේ හුස්මෙන් ඔවුන් පුරවන්නට පැමිණියේ සුද්ධ ආත්මයන් වහන්සේ. අපි සුද්ධ ආත්මයන් වහන්සේට බාර කරමු මේ මොහොතේ ජීවනයේ හුස්මෙන් පුරවනු මැන සුරිඳේ. මේ දේශය පුරවන්න ඒ ජීවනයේ හුස්මෙන් අපිත් අද සේනාකුළු භෝජනය වගේ තමයි, ශාලාවේ වගේ තමයි ඉන්නේ. දොරවල් වසාගෙන ඉන්නේ, බයෙන් ඉන්නේ. ජීවනයේ හුස්මෙන් මා පුරවනු මැන සුරිඳේ. ලොකු විශ්වාසකින් හැමෝම කියන්න. ආත්මයානනේ මා ආලෙප කරනු මැනේ. ඒ සුද්ධ ආත්මයන් වහන්සේට කියමු අපේ දේශය ආලෙප කරන්නට කියලා. ඒ සුද්ධ ආත්මයන් වහන්සේට බාර කරමු මේ දේශයේ අනාගතය. දොරගුළුලා ඇති අප ජීවිත වෙත. දොරගුළුලා ඇති අප ජීවිත වෙත. වඩිනු මැන විසුවි. ජීවනයේ හුස්මෙන් මා පුරවනු මැන සුරිඳේ. ඔබේ දෑත් සප්‍රසාදේ ස්වාමීන් වහන්සේ වෙතට ඔසවන්න.
ඔබ පවුල ඒ ජීවනයේ හුස්මෙන් පුරවන්නට බාර කරන්න ඔබේ දුවව පුතාව ආවියන්වරේ அபிஷேகநாதரே இறைவனின் நாமத்துக்கு புகழ் பாடுங்கள் முழு உள்ளத்தோடு புகழ் பாடுங்கள் அது ஒபே நிவச வசாகன தேன ஒபே வியாபாரே வசாகன தேன ஒபே தியூனுவ வசாகன தேன ஏ ஹம்ம நபுரகின்ம ஒபவ கலவல ඔබව නිදහස් කරන්නට ශ්‍රදහත්මන් වහන්සේට බාර කරන්න නපුරේ සියලුම පල බිඳලන්නට නපුරේ සියලුම බල බිඳලන්නට අන්න කරන්න සුරීනේ අන්න කරන්න සුරීනේ ජීවනයේ විශේෂයෙන්ම ඔබේ තරුණ දුව දරුවන් අද අන්තර්ජාලය ඔස්සේ යක්ෂයාගේ මෙහෙවීම් වලට ලක් වෙලා තියෙන අසමි දේවල්ට ලක් වෙලා තියෙන ඔබේ දුව පුතාව බාර කරන්න අභිෂේක කරනු මැනි හැම පවුලක්ම බාර දෙන්න උන් වහන්සේගේ දෑතට විසදා ගන්නට බැරි ප්‍රශ්න තුලෝ බෑතේ මහා මානසික අරගල තුලෝ බෑතේ ඇතුළාන්ත සුවයට ගෙනියන්න ඔබ උන් වහන්සේ සුපුවත දස අත් පතුරාලන්නට සුපුවත දස වරම්දෙන්න සුරීනේ වරම්දෙන්න සුරීනේ ජීවනයේ උස්මෙන් මා පුරවනු මැන සුරීනේ ජීවනයේ උස්මෙන් මා පුරවනු මැන ආත්මයානනී මා සුවපත් කරනු මැනි සුනාත්මයානනී මා සුවපත් කරනු මැනි අපි මේ මොහොතේ බාර කරමු විදේශ රටක පුංචි දරුවෙක් සල්ල කර්මයකට භාජනය වීමට සිටිනවා ඒ දරුවාව ස්පර්ශ කරන්න ආලේප කරන්නට කියලා. දියවැඩියා රෝගෙන් ආතරයිටිස් වෙරිකොස්වෙන් ගැස්ට්‍රයිටිස් ඇතුළාන්ත සුවයට අපගෙන යන්නට ඇතුළාන්ත සුවයට අපගෙන යන්නට වගිනු මැන දුඟක් අය ජීවනයේ මානසික ආතතියෙන් තුල ඉන්නේ මානසික රෝගී තත්වයට පවා පත් වෙලා තියෙනවා ඒ හැම කෙනෙක්ම බාර දෙන්න මේ මොහොතේ ඔබව නිදහස් කරන්නේ ඒසු දහත්මලන් වහන්සේයි මේ දේශය නිදහස් කරන්නේ සුද්ධාත්මලන් වහන්සේයි උන් වහන්සේට බාර කරන්න සුද්ධාත්ම යන්නනී සුවපත් කරනු මැනි සුනාත්මයා අන්තර්ජාලය ඔස්සේ අපිත් එක්ක හුඟක් අය සම්බන්ධ වෙනවා සෙත් FM ගුවන්විදුලි ඔස්සේ ඒ හැම කෙනෙක්ම ආලේප කරමු උන් වහන්සේට බාර කරන්න උන් වහන්සේගේ දෑතේ තබන්න විවිධාකාර ලෙඩ රෝග තුල ඔබ අද ඇවිල්ලා ඇති ඔබේ අයිතිම උන් වහන්සේ ඉදිරියේ තබන්න ශ්‍රද්ධාත්මයෙන් වහන්සේට බාර කරන්න ඒ අතුලාන්ත සුවයට ඔබ ගෙනියන්නට කියලා
ايه اتولانت سوية تولى ابقى جيت وساتي وامل كمبلين දන් ගත වී තිබෙන හැම රෝගයකින්ම සුවය දෙන්න. අද දවසේදී ස්වාමීන් වහන්සේ ඉදිරියේ යාඥා කරන සොහිරාට කතා කිරීමේ ශක්තිය දෙන්නට කියලා. දරුවාගේ විදේශ ගමන සාර්ථක කර දෙන්නට කියලා. විරසක වී ඇති පවුල එකතු කරලා දෙන්නට කියලා. දරුවාට වීසා ලබා ගැනීමට පිහිට වෙන්නට කියලා. දරුවාව කීකරු දරුවෙක් කර දෙන්නට කියලා. දුම්පාණයෙන් නිදහස් කර දෙන්නට කියලා. ඒ වගේම දියවැඩියා රෝගීන් ආතරයිටිස් වෙරිකෝස් වෙන්ස් ගැස්ට්‍රයිටිස් සෙලුලයිටිස් වැනි රෝගවලින් පීඩා විඳින අය. පපුවේ මහන්සිය හැතිය ස්නායුවල ආබාධ තුළ සිටින අය. අංශභාග රෝගී තත්ත්වයට පත්වී සිටින අය. ඩිමෙන්සියා රෝගී තත්ත්වයෙන් පෙළෙන අය. පාකින්සන් රෝගයෙන් පෙළෙන අය. පීතුමෙක් වෙනුවෙන් අපි ආඥා කරමු. විදේශ රටවල හුඟක් අය ඉන්නවා. ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඔවුන් රැකියාව කරපු ස්ථානේ පරිණත ලැබිලා නැහැ. ව්‍යාපාර බංකොලොත් වෙලා අඩපණ වෙලා කර්මාන්ත ශාලාව වැසී යන තත්වයට පත් වෙලා සේවකයන්ට පඩි ගවා ගන්නට බැරි අසරණ තත්වයකට පත් වෙලා අද අපේ දේශෙම ඉන්නේ සේනාකුළු භෝජන ශාලාවට ඇවිල්ලා බලාපොරොත්තු සුන් වෙලා. ශුද්ධාත්මයන් වහන්ස අපිට බලාපොරොත්තුවක් දෙන්න. මේ දේශය නැවත ගොඩනගන්න. හැමෝම එකතු වෙලා මේ දේශය වෙනුවෙන් යාඥා කරන්නට ඕනේ. පල්ලිවල පන්සල්වල කෝවිල්වල කෑ ගහලා දෙවියන්ට කන්නලව් කරන්නට ඕනේ. දැන් අපිට කරන්නට පුළුවන් දෙයක් තියෙනවා නම් ඒ දේ අපි කරමු. මේ දේශය ගොඩ ගන්නට පුළුවන්. අපි ස්වාමීන් වහන්සේට සප්‍රසාදයේ ජීවමාන ස්වාමීන් වහන්සේට බාර කරමු. අපි ශුද්ධාත්ම මංගල්‍ය වෙනුවෙන් YouTube channel එකට මා විසින් ශුද්ධාත්මයන් වහන්සේට නිර්මාණය කරපු ගීතිකා කිහිපයක්ම ඔබට ලබා ගන්නට පුළුවන්. නොමිලේම ඒට දායක වෙන්නට පුළුවන්. ඒ ස්වාමීන් වහන්සේට බාර දෙන්න ඒවා මෙනෙහි කරද්දී ඔබේ පවුල බාර කරන්න ශ්‍රද්ධාත්මයන් වහන්සේට
ඔබේ ජීවිත බාර කරන්න ශුද්ධාත්මයන් වහන්සේට ඔබේ දරුවන්ගේ අධ්‍යාපනය බාර කරන්න ශුද්ධාත්මයන් වහන්සේට ඒ දරුවන්ගේ අනාගතය බාර කරන්න විසඳා ගන්නට බැරි නඩු හඹ වලට පත් වෙලා සිටින අය ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීමට යටත් කර දෙන්න උන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට සිද්ධ කරන්නට කියලා අපි සප්‍රසාදයේ ජීවමාන ස්වාමීන් වහන්සේ ඉදිරියේ දනින් වැටි ප්‍රාතිහාර්යක් ඉල්ලලා උන් වහන්සේට මෙසේ මරගසමු ප්‍රාතිහාර්යක් පතදිමු අප සමීදුනි ඔබනි ප්‍රාතිහාර්යක් පතදිමු අප සමීදුනි ඔබනි ගත් සිත ලෙඩ කරන රෝදුක් බිය දුරලා වසංගතද පහවන ලෙස ඉහලින් නොබේ අභිමතය පතා සමීදුනි ඔබනි ප්‍රාතිහාර්යක් පතදිමු අප සමීදුනි ඔබනි සමීදුනි ඔබනි සමීදුනි ඔබනි උන්වහන්සේ ස්වර්ගෙන් පූපේ වුණට දෙවවදාලසේක සේව ප්‍රබෝධයක් මේ අඩඟු වී ඇත්තේය යාඥා කරම්හ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී දිව්‍ය ගලවුම් කරවානනි දිව්‍ය වෛද්‍යවරයානනි ඔබ වහන්සේ ගෝලයන් පිට හුස්මහෙලා ශුද්ධාත්මයන් වහන්සේ ලබා ගන්න ඒ ශුද්ධාත්ම ස්පීතුවෙන් ඔවුන්ගේ ජීවිත පූර්ණ කළාසේ අද බලාපොරොත්තු සුන්වී අසරණ වී සිටින අප දේශය වෙටද ඔබ වහන්සේ ජීවන හුස්මහෙලා මේ දේශය යළිත් ගොඩගන්නට අපට ඔබ වහන්සේගේ ශක්තියත් මඟ පෙන්වීමත් ආලෝකයක් තුන මැනව සුද වූ ස්වාමිනී ශුද්ධාත්මයන් වහන්සේගේ දීමනාවන්ද පල සහ කරිස්මාවන්ගෙන් අප ජීවිත පලබරිත කරන්නට කරුණා කළ මැනව අප පවුල් ආරක්ෂා කළ මැනව රෝගී සැමට සුවය දුන මැනව ඔබ වහන්සේට සදා මහිමයත් ගෞරවයත් ප්‍රශංසාවත් අත්වේවා ආමෙන්
කුරුසියෙන් ගැලූ රුධිරයයි නිරන්තරේ නොවේලෙමින් ගලන් උන්වහන්සේගේ දේහෙන් කඩා හැරුණා වූ ඒ අමිල ශ්‍රී රුධිරය අපේ ගතේ අපේ සිතේ සෑම තුවාලයක්ම සුවපත් කරමින් අපෝ බලගත කරන්නා වූ සුදෝ ස්වාමිනී ඔබ වහන්සේගේම අමිල ශ්‍රී රුධිරයෙන් අපව දෝණය කොට අපව සුවපත් කළ මැනව.